කවුරු මොනවා කිව්වත් සබීතගේ පවුලේ උදවිය දොළපිල්ලගේ විස්තර නම් දන්නවා වගේ කොහොම වෙතත් කොලම් නැටිලට ඇඩ්වාන්ස් එකක් ගන්නවා කිව්වට ලැබෙයි කියලා හිතන්න අමාරුයි ඒ ඇස්සේ ඔන්න කිව්වා වගේම රූකඩ බලන්න සුද්ධිවරන් මුතු එක්කරගෙන යනවා යාළගේ ගෙදර රූකඩ සල්ලි වලට කෙසේ වෙතත් ගුරුන්නාන්සේගේ පාරම්පරික උරුමයට දෙන ආසාවට සුද්ධිට මේ දේවල් වල විස්තර හරි ලස්සනට කියලා දෙයි. ඒක එහෙම වෙද්දි හිල්මි ටීචර් දැන් මොකක්ද මේ නටන්න හදන්නේ? එයාගේ කලායතනේ හෝටල් එකට ගෙනාව විතරක් නෙවෙයි. එයා දැන් හෝටල් එකේ මැනේජර්ත් වෙලා. මේක සිකියුරිටි අහලා උඩ යනවා. හැබැයි ඉතින් මේ ගැන දොලේට කිව්වහම නම් එසෙනින් යකා නටාගෙන එන්නේ සමන්ත කියාගෙන. ඔන්න හිරුනි ආවට පස්සේ මුතන මොකද වෙන්නේ කියලා අහයි. හැබැයි දෙන උත්තරවලට දොලේට තවත් තරහ යනවා. කොහොම හරි මේ ගෑණියගෙන් ගැලවෙන්න හිතන දොලේ මේ සිද්ධිය නිසා හිරුනිට හොඳටම බැනලා එලව ගනි. මැනේජර්කම දුන්නේ කවද්ද කියලාත් අහයි. මේ විකාරේ නම් හොටෙල් එකෙන් පන්න ගන්නවා කියන එකත් බොරු. අන්තිමට දොල බීලටත් අයිතිවාසිකම් කියන නොගියොත් තමයි පුදුමේ. එතකොට හීන් අහන් හිටපු CID කතා ටික ඔක්කොම සබීතට කියනවා. මේ ගැන නම් ඉතින් කොහොම හරි සුද්ධිත් දැනගනි. ඔන්න ඉතින් දැන් චූටලා සුන්දරාලට මොනවා හරි අරියාදුවක් කරනවා කිව්වොත් සුද්ධි මේ ගැන කියයි. ඕක අහලා සබීතගෙන් වැඩි විස්තර දැනගන්න කඩේට චූටලා එන එකත් ෂුවර්.